දැන් වසර මම හිතන්නේ 9ක් වගේ කාලයක් කූරගල නඩුව සම්බන්ධයෙන් බලංගොඩ උසාවියේ පෙනී සිටින මේක ඇත්තටම පැහැදිලිවම පොලිසියෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ අයුතු ජනරාසි කියන කාරණාවත් ඒ වගේම උසාවියෙන් නියෝග නොතකා කූරගලට ඇතුල් වීම කියන කාරණාව සම්බන්ධයෙන් කූරගල කියන්නේ ඓතිහාසික පූජා භූමියක් ඒතකොට ඒ වගේ ඓතිහාසික පූජා භූමියක උරුමය භික්ෂුවක් විදිහට අපිට තියෙන බෞද්ධයෙක් විදිහට බෞද්ධයන්ට තියෙනවා කාලයක් මේ බුද්ධ බිම අත්පත් කරගෙන තිබුණා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් විසින් අපි මේ ස්ථානයේ සෝමහාන් ගුණානුස්මරණය පැවැත්වීම සඳහා අපි ඒ ස්ථානයට යන්න තීරණය කළා ඒ ස්ථානයේ කියලා පූජාවක් පැවැත්වීම සඳහා එන අවස්ථාවේ ඉඳලම විවිධ අවස්ථාවන් වලදී මේකට බාධා කිරීම සිද්ධ වුණා නමුත් ඒ කිසිව ඒ පිළිබඳව අපි අපිට තියෙන අධිෂ්ඨානය සෝමාන්ද්‍ර වෙනුවෙන් පූජාව පවත්වන්න ඕන කියලා ඒතොර මේ කූරගලට එන අතරමඟදී රජ මතක තැන්න කියන ස්ථානයේදී කිලෝමීටර 5ක් විතර මෙහැයින් පොලිසිය බාධාවන් දානවා ධාරිවරලා මේක අපි යන එක නවත්වනවා මේ සියල්ල සිද්ධ වෙන්නේ ඉහළ දේශපාලකයන්ගේ අන්තවා ආදීන්ගේ සහ ඊර දේශපාලකගේ බලපෑම් මත නමුත් අපි දේශපාලකගෙන් පස්සේ කියන්නේ අපි නිවැරදි අපි කාටවත් ගැති වෙලත් නැහැ ඒ නිසා අපි මේ නඩුව වෙනින් පිළිසි දිනවා දැන් මේ වෙනකොට මේ ආණ්ඩුවට අපිව මර්ධනය කරන්න අපිව පීඩාවටපත් කරන්න අපිව අපහසුතාවයටපත් කරන්න නැති කරුණු රාශියක් බොරු කරුණු රාශියක් දාලා පොලිසිය මගෙන් උසාවියට කරුණු වාර්තා කරලා දැන් මේ නඩුව පවත්වාගෙන යෑම කාර්යභාරය කරනවා ඒ නිසා අපි පොලිසියට මතක් කරනවා ඔබතුමන්ලා සාධාරණත්වයේ ක්‍රියාත්මක කරන්න දේශපාලකයෝ කියන්නේ తాවකාලික වෙන පිරිසක් වොන් සදාතනික බලයේ ඉන්න පිරිසක් නෙමෙයි පොලිසියට අවසානයේදී වෙන්නේ දේශපාලකයොත් නෑ පොලිසිය අසරණ වෙන එක වෙන්නේ